සුබම සුබූ දැසනකිවා කියල ප්‍රර්ථනා කරමින් අපි දවස අරබන්නයට සුදානම් දවසේ ජාතික පුවත්පත් සමඟ සතමෝනින් ෂෝයක ඇරඹෙන තුරු. ඔබ බලා ඉන්නවා තුුවත්පත්වල තිබෙන කාරණා මොනවාද කියලා දැරගඩ වගේම. ඒවාලුත් තුලලා තියෙන්නේෙ කොහොමද එකකාසු වෙන්නේ මොනවාද කියනෙ එකක් දැන කියයාගන්න. තැන් අද පුවත්පත් බොහොමයකම බැලුහාම ප්‍රධහන සිරස්ථලය විදිහට වර්තා කරන්නේ. ලිේන්තුව තුළ කොවිට් පොකුරක් නිර්මාණය වේදකින සැකමතු කරවින් වාසදේව නායක්කාර අවාාත්‍යවරයත් කොරෝුණ ආසාධිතයෙකු විදිහට හඳුනා ගැනීම පිළිබඳ වාර්තාවට තමයි වැඩදිනගේ අවධානය වන වැඩි පුවත් පත්්‍රමාණය කවධානය යොම්මු වෙලා ප්‍රධාන සිරස්තලයවට සම්පාතරය වෙන්නේ. නමු තයතරය අපි හිතුවමන්න මේ කාරණාවෙන් ආරම්භ කරන්න ඒයේ පාසල් ආරම්භ වුණ මේ වසරට සිුහු සියයට පනස්ස එකක් ගුරුවරු සයට අසු වටක් යේ පාසල් ඇති කියලාක් අද පුවත්පත් ගෙන නවා වාර්තාවන් මම මුලින් නපුටාගති අරුණ පුවත්පතයේ පිළිබඳ වාර්තාවට දැන් බලන්නට පුළුවන් මේවි මේ නිල් පසුබි මේ සුද්වාකරෙන් මැද තියෙන්නේ පුවත සිසුහු පනස්ස එකක් ගුරුවරු සියත අසු අටක් ඒ පාසල් ඇති කියලා. ඔබයි දකින පුවත වගේම තමයි මෙන මේ ඡායාරූපයක් ල්බනට සසිසුන්ගේ ගුරුවරුන්ගේ පැමිණීම සතට දායකයි. අධ්‍යාපන ලකම් මහචාරි කපලෙසි පෙල්රාවපට දක්කමින් අද ලංකාදීප චායාරූප සටහනක් සහිතව වාර්තාවක් ගෙනනවා අපට දකිනට පුළුවන් කම තිබෙනවා දැන් ඔොබේ චායරුප සටහනක් දකිනෝ. ඉම සුන්දර දසුනක්. මේ පුංචි දරුව පාසල ටැවිල්ල උදේ ආගමිකවතාවත්තලට සහභාගීවසිටින ආකාරය තමයි අපට දකින්නට ලැබෙන්නේ. කිසිවෙතත් සයට පණහයික්මූ ප්‍රමාණයක් පාසල්වලට පැමිණි බට තුරතුරු බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙන අධ්‍යාපන මමාත්තේශයේ සඳහන් කරන ආකාරයටම. මේ වැඩ පිළිවෙල සාක්ෂාත් කරගැනීම සහමන තමේ දරුවන්ගේ අධ්‍යාපනය අදාළ නොවන්ට කටයුතු සම්පාදනය කරගැනීම සඳහා රටේම ජනතාවගේ සහයෝගය සැබවින්ම අවශ්‍ය වෙනවා. අද දිනමන ඇතුල්පිටු ආර්ථාවකත්ම දකිනවා මෙන්න මෙහම පුවත්වවාර්ථාවක් පල වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටම කියයුතුයි කියලා. අධ්‍යාපන මාත්‍යංශේ ලේකම්තුමා තමයි. මිල්ලිම කරන්නේ රටේම දරෝවෙනුවෙන් රටේම ජනතාවගේ දායකත්වය සහයෝගේ බලාපොරොත්තු වඩවාක් කියලා ඒවගේම පුංච අසනීපයක් හෝති බෙනවානම් දරුවා පාසල් යවන්න එපා චනිිකව ක්‍රියාත්මක විය හැකි ජාලයක් අප සතුයි මේ අභියෝගේ ඉදිරිකාලය වෙනුවෙන් ජයගන්න නැමෙල්න්නේේ ඇතුල් පිටු වාර්තාව. ට දිමන පුවත් පතින් කියවන්නට ලැබෙන දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටමක් විය යුතුේ. බොහෝ විලාවට අපට අඩු පාඩු පෙන්වාදන අවස්ථා දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙහි අඩු පාඩු පෙන්වාදීම තාමත්ව වැදගත්කාරනාවක් මොකද එතකොට තමයි. ාපනමා්‍යන් ශවනත් ත්ක වන්නේ පුළුවන් තරන් අඩුහුඩු කම්බලින් තොරව. මේ දරුවත්ත එක් වැඩහිටියෝ වගේ කටයුතු කරදදි වෙනම රටාවක් වෙන ක්‍රමයකට මේ කොබිට් වසංගතයෙන් මිදී අධ්‍යාපනයේ ලබාදීමට සුද වෙනවා. ඒ නිසා ඒවෙත වැඩි අවධානයක් යොමු කරන්න එක හේතුවක් වෙනවා. නමුත් එ පමනක් සෑහෙනවාද කියනත් මංහිත නිතාමත්ම වැදගත් කාරනාව කොබටුනත් ඇතැම් අවස්ථාවල ඇැම් ප්‍රවෘති වාර්තාවන් රමනකොට මේ සතුවිල්ල පහලවෙලාඇති. විරෝධය පෑම පමනක්ද. සිදු කළල යුත්තේ නතම් සහයෝගේ දීීම මීට වඩ සිදු නොවිය යුතුද සහ සහයෝග ලබා ගැනීමට යතුකිීම සිදදු විය යුත්තක් නොවේද කියනක පිළි මද නිසාම විශෂයන්නේ කරන පටාගත්ත සාබයි දරූ වෙනුවෙන් රටම එකසු විය යුතුයි කියනෙ එක. අපි ඊළඟට, දිනමින පත්තරෙත් දකින්නන්නේ නව පාසල් වාර්ය අරබේ ගුරුස පැමණි හලාලයි කියෙලා ඔවනුත් ගැනෙන චයරූප සටහන සහිත වාර්තාව. මෙ අතර අපි අවධහනය යොමු කරමු ලංකාදීපේ ප්‍රධාන සිර ස්ථලයට වාසුටත් කරුණ ශ්‍රත මන්ත්‍රීහූ දයක් නිරූ දහනයට කාර මණඩලේ පහළවකුත් හුද කලා කරයි මැති සබේ දිගටම මහලේකම් කියයි දෙැමමා පාර්ලිමේන්තුව නියෝජනය කර න්ත්‍රීවරුන් තිදෙන. ය අතරේ වාසු දෙේවනානැක් කරාමාත්‍යතුමමා සසා රාජ්‍යමමාතය දයසිනි ජයසේක රෞෆ් හකේම්. ආණඩු පක්ෂේ දෙෙනකුත් විපක්ෂේක් මන්ත්‍රීවරයකුත් ආසාධතයෝදියට මේ වනවිට හඳුලාගෙන තිබෙනවා. අද අරුණත්වාර්තා කරනවා මේ වනවිට මන්ත්‍රීවරු විසිපහක් වාසු ඇසරු කල මන්ත්‍රීවරු දහයක් නිරෝධානයට කාරයමණඩලේ පහලුස් දෙනෙකුත් නිරෝධාන නීති බල්ලට දමා ඇමති වාසු බෝද්ධයේ පාටිදාලා කියලත් අද අරුණවාර්තාවක් ගෙනෙනවා. තුමට එහෙම චෝදනාවක් නැගෙනකොට දැක්කා රෞෆකම් මැතිතුමා පිළිබඳවත් එවැනි චෝදනාවක් නැගෙනවා පාර්ලිමේන්තුව තුළ මුකආවරණයවත් පැළඳ නෙමෙයි කටයුතු කරලා තිබෙන්නේ කියලා තමයි චෝදනාව නැගෙන්නේ. මේ පිළිමඳව V දර්ශනවලින් හෙලවෙනවා කියල දිබයින පුවත් පතද වාර්තාවක් ගෙනනෙනවා හකීම් පාර්ලිමේන්තුේදී මස්ක දාාලන දර්ශනවලින් හෙලිවේ. නීති හදන පාර්ලිමේන්තුව තුළ හකේ මාස්ක් නොදැමීමම කණ ගාටවා. ලක්ෂවන් කිරියල්ල විපක්ෂේ ප්‍රධන සංවිධයකතුබා. අපට එතකොට ඉදන කාරණාව තමයි. රුක්ක මැතුමත් පක්ෂ මන්ත්‍රීවර. තුට මකාවරණයවත් පැළඳ නොසිටීම කනගාඩට කාරණාවක් කියල දැන් කියනකත්ය ජනතාවගේ පැත්ති අපේ පැත්ති කනගාඩුවට කරණාවක් වෙනවා. ඇයි එතුම ප්‍රධාන සංවිධායකවිරයා විදිට ඒවලාේ කරාව නිවැරදි කරන්න කටයතු මග ජනල ේ නිවරදි කරන්න කටයතු ලකල ැ වාසද ක මැත්තුම බදධ පටි ල නක කියවන ේ නීති රී නොතක. එඒ ලාවල් වල ඇයි අදර්ශවත්න වූනේ මේ අදී ප්‍රශ් අහනට පුළුවන් සසිියල්ල සදතු වෙලා හමරයි කෙසේ වෙතත් මේ වෙලාවේ මැති අමතින්ද සාමාන්‍ය ජනයාද කියලා නෑ හැමුම ආසාධතයන් ඒවගේ ආස්ශ්‍රතිීනෙතකොට විශයදු දෙනාට සුදුවන්නේ පවතින කොරෝණ වසංගත තත්ත්යේට මුහුණදීමටයි වගේම විශේෂයෙන්ම වාර්තා කරනය හි යෙදුනාට මේ වන විට. ආසාධිතය සංඛාව ගත්ත හම හතලිස් අටදාහ ඉක්මවන ප්‍රමාණයක් ශ්‍රලංකාව තුළින් වර්තා වෙනවා. ඊයේ වාර්තාාවුණු මරණ අටත් එෙක්ක මරණ සංඛාව දෙසය හතලිහක් විදිට ඉහළ ගොසින් තිබෙනවා. එවගේම පන්සේ එක්ම වන ආසාධිතයෙන් පිරිසක් ඒෙ දිනේ තුළ වාර්තා වෙනවා. එම පසුබිමක් තමයි රට තුල තිබෙන එහෙමක් තිබියදී වගකිව යුතු අය ආදර්ශවක් වියයුතු අය ජනතානායකෝ මීට වඩා වගකම් සහගත වියුතු නොවේද කියෙක තමයි කවුරුත් අහන ප්‍රශ්ය බවට පාත්වෙලා තියන්නේ එ පමනක් නෙවේ මේ අපේ ආසාධිතවූ සහමයාම් සංඛ්‍යාව ක්‍රමාණුකූලව වැඩිවීමත් එක්ක ලෝක සංඛ්‍යා දත්ත විශ්ලේෂනයහි අනු පස්සන ස්ථානයේ තමයි මෙත්තෙක් ශුඩංකාව සිටියේ නමුත් මේ වන විටානු හතරවනස්ථාන දක්වා අපි මේට කලින් සියත් එහා ඉඳල තමයි මේ දෙවන වටේ ආරම්භ්‍යත්තික සිය නැතුලටාවේ. මුල් සී අතරටාවේ. එතකොට දැන් ක්‍රමාණුකූලව තවත් අියෙන් අඩි ඉස්සරහට එන්න සස්ලෝපයක් මයි තින්නේ. ඉදිරියට යාම හැම කාරණාවකම මෙතරම් හොද තත්ත්යක් පෙන්නුම් කරන්න නෑමේ කොවි් වසංගතය හමුවේ ඉදිරියට ඉදිරියටඒවා කියලා කියන්නෙම අපිඉන්න අනතුරූදායක තත්යක කියන එකයි. එන්පස්සේ දිවයිනත් වාර්තා කරනවා සියල දිනාටම දහ න ද ාලු ද දක්වා. රක්ෂ සතුදු කරන හෙ ද ල ද දක්වා තු තු සබන් සෑ ක්ෂ රනවා යි ද ම තා කරනවා වාසටත් කරෝ දිය වන්න පොකුර නගිනලකුණු. දයසරගේ ස්ෘති න් සීය පනේ. ඒයදදිනව වනවිට වාර්තවන එකේ දහටක් කෙලෙ උදැනවනට හකීීමගේ සමී ප ආංශ්‍රිත මන්ත්‍රීවරු විස්සා මන්ත්‍රීවරු ස්සක් වාසුගේ සමීපත මන්ත්‍රීවරු දහයක් කාරය මණ්ඩලබල පහලවාක් මන්ත්‍රීවරු තිස්සෙක් නිරෝ දාහනයටට කෙලා තවරටත් තොරුතුරවාත්තාක න නම් මිනුන්ලන පොිපඩිෙන ිවා ොහොම වෙත කිය තත්ත්වය අනුව එතරම් සුබදායි බවක්නම පෙනෙන්ට තිබෙන්නේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආසාධනවීම පාර්ලිමේතු ැස් කරන්න බාධාවක් නොවේ තානායකවරයා අඋපුටාදක්මින් මෞබිම පුවත්පත එවැනි වාර්තාවක් ගෙන එනවා. ඒවාගේම දිවයින පුවත්පතේ අදාපට වාර්තාවක් දකිනට ලැබෙනවා මැති ඇමතීන්ට කොරෝණ හැදුනට රජයේ වැඩ අඩාලවෙන්නේ නැහැ කියලා අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයක් දිවයිඉන මුල් පිටුවේ වාර්තා වනවා අද අපට දකින්නට පුළුවන් කමතිබෙනවා. මැති අමතින්ට කොරුණා හැදුනට රජේ වැඩ කටයුතු අඩාල වෙන්න ඉඩරී නෙනැහැ. ඒවා සාමාන්‍ය පරිදි සිදු වෙනවා කියන එක. නමුත් මෙෙහි බලපෑම එඉන්නන්නම වැඩිව සුලූපය පාලිමේන්තුවට වැඩිබලපෑමක් එල්ලවන්නට පුළුවන් තත්තේ ආකාරෙන් ව්‍යාප්තමන්න්නට ගත්තුූතින් ඉදිරි CR පික්ෂවලද තමයි තත්වය හොඳින් බලාගන්නට පුළුවන් කමලබවෙන්නේ දැන්ටමත් ිCR පික්ෂවලට බදුන්වෙලා ඇතැම් පාල්ලිමේන්තු මන්ත්‍රීවරුහෙම. අපටත් ඔන්ගේ PCR වාර්තා එවනවා. තමන්ගේ තත්ව පිළිබඳව දැනුම්වත් කරලා කෙසේ වෙතාත් මේ වන ට පාලිමේන්තුව පිළිබඳ වැඩි අවධානයක් සහ දැඩි අවධානයක්ක මුකරන්නට වෙන තැනකට පත්තලා අපි ප්‍රාර්ථනා කරන්නේ පාලිමේන්තුව තුළ එවැනි දැවන්ත පොකුරක් නිර්මාණය නොවේවා කියනෙ එකයි මොකද එම වීම රකේ ඉදිනදා කටයුතුවලට එ තීදු තීරණ ගැනීම සඳහ සෑහැන බල පෑමක් සිදුවන්නට පුළුවන්කම තිබෙන නිසා. අප තවත් ොහ വර්තාාව නම් තිබෙනවා උපට ගන්නට ල ගන රමේ න කලින් පඩ මි තු ගැ ද ලව වි පක්ෂණනායකතුමාට සබ පන්දිනයක් කියනට අත්තුන. සජි ප්‍රේමදස ැතතුමට සහ පන්දිනයක් දෙෙදහා අවරුද්දේ එතු මතකයි පිවිල්සනු ආකාය. හම්බන්තුටින් මේ ගමන මේ වට වි දේශපාලනය දශක දෙක් එක්ම වූ ගමනක් පැමිණ තිබෙනවා සහම් මේ වනවිට විපක්ෂනායක දුරේ දක්වා පැමිණීමට එතුමට හැකි වෙලා තිබෙනවා. අපි සුභ උපන්දිනයක් එතුමන්ට ප්‍රාර්ථනා කන. පවත් වාර්ථතාක එකකට අව ධහනයමුම කරම ඇත වඩට අවධානයට ලක්න කාරණකිහිපයක් මවබිම පුවත් පතින් එකළංඟ අපට දකින්නට පුළුවන්. සම්පායෝයට අධිචෝදනා අනුවක්. ඊනගට පරාජ සිංගම් ගහතන සිද්ධයට පෙල්ියාන් ෙහි අඩුව නීතිපති ඉල්ලස් කරගන තිේන්දුව හෙට. ඉනගට වර්තා වන්න කාරණනාව තමයි, දේශපාල මනාවක් දැයි සැකයි ඒ කාරනාව පිළිබඳු තමයි ේෂාවිතනගේ පාලිමෙන්න්තු මන්ත්‍රී ර නීම සිව ස්තුර චද්‍ර න්තන් හිවත් පිල්ියාන් මහතා. පිළිබඳ කාරනාව පරාජ සිහම් ගහත සිද්ධිය පිළිබඳව චෝදනායන් ලබුණා. දැන්නේ නඩුව නීතිපති ලලාස් කරගැනීමට සූද නම්බ තුරොතුර වාර්තා වෙන ීන්ද හට බාදත්‍රන මිත තිබනවා එවැනි පසු මක්තල මේ සිදුබන දෑ දේශපන් ලූුණනක් දයි. සැක මතුවන බවත් නීතිපති දෙ පාර්තමේන්තුව එමනිසා හැල්ලුවට ලක්ව හැ හැකි බවත් ජනතාාවවිශ්වාසය පලදුවිය හැකි බවත්ත යි වික්ෂයේ මන්ත්‍රීවරයක් මෙහිද පෙන්වාදන රනාව. ඇතර තිබෙන යාපන සරසවයේ කඩාදමු ස්මාර්කයට යළිමුල්ගල් තැබීම පිළිබඳව අද පුවත් අතරි වාර්තා වෙලා දැ සෑම පුවත් පතකම වගේව තොරතුරුවාර්තාාව වෙද දිවයිනත් කියනවා යාපනය සරසවයේ ස්මාර්කය යලි ඉදි කළත් සැමරම් උත්සව බැහැයි කියලා. පොලිසිය දන්වන බවතමයි දිවයින වාර්තා කරන්න සිද්ධියන් පස්සේ ඇතුනේ මඋනුසුම් තත්වයක් විවිධ විරෝධතා පැරනැගුණා. සරවවි සිුන්සිසුමියන් පමක් නවෙේ දේශපාලනය බර්පතල්ලෙසේ සදහා මැදෙහත්තුවටා. අවසාන වශෙන් සිද්ධවෙ තිබෙන කාරණාව ොහම පැහැදිලව සදාහටනෝ උපකොලිපතිවරයාටම සිදුවර නැවත මුල් ගලතියන්න මේ ස්මාර්කය ඉදිකිරීමේ කාය සඳහය අනුව සිසුන්ගෙනගේ උපවාසනැත්තුවවා. යෝුන් වදුරට අරගල කරනවා ආරක්ෂක අංශ සර සවවි භහමේනි වත් කරගැන මස්සදහ. අද දේසව වන විට ආරක්ෂකංශ සසවි හමේණනි වත් වන බවට තමන්ට දන්නවා ඇති බවතමයි උපකොළපතිවරයා සඳහන් කොට තිබේන. ඒක තමයි යාපන සරසවේදි කරනලද ස්මාරකයේ වත් කිරීමෙන් පස්සේ ඇතිබූ නවතමතාත්වය විදිහයට අපට වාර්තා කරන්නට තිබෙට්න. එ අනතුරුවවා අපි දකිනවා මෞබිම පුවත් පතියේ වාර්තා වන්නවා. අවර්ාවක් දලදා මාලිකාවටගේ යුක්්‍රේණ සංාර්කැන්් විරෝධයක් සමින් වහසේ නම විසින් විරෝධය පැෑමේ. අස්ථාව පිළිබඳව එලෙස අපට මව්බි මේ තොරතුරු වාර්තාාව වෙනකොට ජනපතිගේ ප්‍රකාශය වගකින් බෙර හිතයි කියලා සමග ජන බලවේගේ මහල්ලෙකම් රජිත් මත්තුම් බණ්ාර මැත්තුමන් කරන ප්‍රකාශයක්. ඒ එකම දිවයිනයේ දැක්වෙනවා ජනපතිගේ ප්‍රකාශය ජීවිතයට තර්චනයක් ප්‍රමාණවත් තාරක්ෂාව කියල්ලා හරින්ගින් පොිස්පතිට ලිපියක් කියලා මේ කාරණවපී කලිුත් ඉදිරි පත් කළ එකක්. එපමනකින් නොනැවති තබදුරට ඇත්මේ ගැන වාදවිවාාධ කරෙන බවකුත් පෙනෙන්ට තිබෙනවා සහ හරිින් ප්‍රාතු මන්ත්‍රීවරයාත් මේ පිළිමඳුවව දිගින් දිගටම කතා කරන ස්ුරූපයක් තබයි අපට දකින්නට ලැබෙන්නේ. ඒකම අද පුවත්පතට ගමන්කිරීමේදී දකින්නට පුළුවන් කමතිබෙනවා. කුසු බිත්තර විනාශකරීම දඩුුවම් ලැබිය ැකි වරදාක් බිත්තර කැදලිවලින් නිවත්කිරීම විනාශකිරීම වන ජී්‍යක්ඥා පනතේ තිස්සැක්මැනි ගතතිටනුව වරදක් කියලා අද පුවත්වත යලින්ම කරතිබෙන වාර්තා කරලයක්. ඉහලින්ම ගමන් කරන උකුස්සා පිළි බඳව. යළින්ම කරතිබෙන වාර්තාාවක් අදමිලෙස අපට ගෙන එන්නේ.හිනනතුරු අිාකිනවායම පුවත්පතේම තියෙනවා සුනන්කානිදහස් පක්ෂණ වත් කරහෝ ඉවත්වී නෑ චන්ද්‍රරිකා කියල සහන් කරලා චන්ද්‍රකා බන්ඩාරනනායක කුමන්තුගේ හිටපුූ ජනාධිපතිතුමිය හසුගගේෙදා කරන අද ප්‍රකාශයක් එතුමිය යම්කි ලිපියක් යොමු කරතිබෙනවා හිට පූ ජනාධිපති වර්තමාන සුුව නි දාස්පක්ෂ සහපති මෛත්‍රපලන සිරිසේන මැතු අවිතත් තමාසුනකානිදාා පක්ෂයෙන් ඉවත් කරො හෝ ඉවත් නැති බවත්ය තමන් චේෂ්ට අනුශාසක බඩියක ලෙස කටයුතු කරන බවත් දන්වමින් සහවශ්‍යනම් අධ්‍යමකාර්ගස්භාටුවත් සහභාගීමේ හැකියාවේ යනුව තමන්ට තිබෙන බවත් දන්නමින් වගේම පක්ෂය තවදුරටත් අහස්සාාවයට පත් කරන දෙවල් නොකරන බවත් කඩාවටෙන්ට දුර දෙෙන වත් සඳහන් කරමින් හදිසි නිලවරණයක් කපේක්ෂාවෙන් තමයි එතුමිය මේ ලිපිය යොමු කළ බව සඳහන්ුවන්නේ ප්‍රතිචාර තවමත් අපට දකින්නටහන්නට නෑ ඉදිරියේ ද්‍යාපි බලමු. කම්කරුවකු සේවේ නිවත් කිරීමේද ෙවියුතු වන්දිය ලක්‍ෂ විපහක් දක්කාව වැඩිකිරීමට යෝචනා ඉදිරිපත්තුවීමම පි බඳවත් අද පුවත්වර්ථාවකකා අපට දකින්නට පුළුවන් කමතිබෙනවා මහර බන්ධනාගාරයේ කෝටි හයක් වටනා දේපොල හනි කළ එක සේවිසියා අටකටේරහිව නඩු පවරන බවත් සඳහන් වෙනවා. නැගැ හිර පරයන්තේෙන අන්ඩුව පිරිස් පරස් පර විරෝධී පකාශ කනවා හොළඹවරාය නැගෙන හිර පරයන්තේ සුරගේේ ෘර්තිය ස. carré මෙ එකmuttuai metianem. මේේහිදවු ූිකශයෙන් කියෙනන කාරණාවතමයි මේ වරාය නැගනහිර පණ්‍යන්තය වෙනතු රටකට ආයතනයකට ලබා දෙෙනනවාද නැද්ද කියන කාරාපලිමද අදහස් තක්වීමේද අන්ටුවම යෝචනය කන මැතියමතුමාල්ලා විධ පාක්ශ විධකතා කියවා කියෙනක තයි මේ දක්‍යන අග්‍රමත්‍යවරයායන පස්කවවිදාක පාලිමේන්තුේදී සහත්ක කොට ප්‍රකාශ කන සිටියා කිසිමා කාරය පවරදීමක් විකිනීමක් එමනත්තා කළමනා කරනය පැවරීමක් සිදු නොවන බවතමයි එහි නම් සදහන් වුණේ හහිකට අ දක් කියට පුළුවන්. පාකන්රයිඩ් සිටි බස්සේාව පලසනදා ට ආරම්භ කරෙනවා කියලක් මේක තදබදය අවමකිරීම සඳහා ගෙනයන් ඉතාම කඩම වැඩපිළිොලක්ෂහ. ඉන්දන භාවිතය තවතුරට තිරිකර ගැනීම සකාේ තිරිකරගැනීම සඳහ හිදාමකදදිම වැඩපිලොලක්ක දතමයි ෝදද කිනමීම පෙරත් යමයම් අවස්ථාවල මේ සඳහා උත්සාහයන් ගන්නවා අපට දක්කිනට ලබන. හැබැයි එබොහෝ ්‍යප්‍රති ලත්තන ලොප්න ුරූපයක් තමයි දකින්නට ලැබුණනවා දීර්ග කාලීනම ක්‍රාත්කවරනවා නම් අපට දකින්නට තිබුණනෙ එනෑ. ඉනකට දිනමින පුවත්වාර්තාවක සඳහන් වෙනවා. හැකි ඉත්මනින් කොVවිD් එන්නත දෙන්න එන්දිය චීන බලවතුන්ට ජනපතිරියයි කියලා. ඉදාවෙන් සහ චීනයෙන් ජනාධපතිවරයා ඉල්ලීම් කරල තිබෙනවා. ඉත්මනින්ම එන්න තක්මටට ලබාදීම පිබඳ සහයෝගගේ දක්වාඩට කියලා. ඒ අතරේ වසග රෝග වි්‍යාන්ශේ ප්‍රධාන විශෂක්ෂ වයිද සුදත් සමරවීමමහත ප්‍රශක තිමුණ මත්දට ජනවාරි මාසයකන මේ මාසසි අවසන්වීමට පෙරාතුම එන්න තක් ගැ ඒම පිබඳව වඩ අවදහනය උම් වෙලා තිබෙනවා සහ හැකිියාවක් පවතිනවා කියලා ය බෝම සතුට කාරනාවක් හැබැයි ඒනිසා අපේ අවධානය පිළිමඳව අපේ තියන බිය දුරකර ගැනීමට ඒතුවක් පන්නේ නෑ කකිනිකක් අපි අවබෝධ කරගතයුතු. මුදල් ගඩදන වාර්තා කිරමීම පනත කටලා ප්‍රාන පෙළේ ෆිනෑන් සමගම් තුරකට කෝටි දෙසිය තිහක් දඩ මුල්්‍ය බුද්ධි එකේ නියම කරයි කියලා, අද දිනමින වාර්තා කරන ප්‍රාන පොතා අපි විර ේ අයතු ය අදව පි සදර ස යිට පෙර තාමික්මින් වාර්තාාවන් ක තුනකට අ න ෙමු. ොාගල වලඳද සල කාසාදිය. අට දෙනෙ කමුවේ මේ අවස්ථාවක් පිළිබඳවත්, අරුණ පත් පතවාර්තා. කරනවා මේ සියලු කාරණාවල තවදුරට ජනතාාවවිදියට අපේ වගකීම ස්මතු කරන කාරණ නිසා අප ඉදිරි පත් රන ලංකකාව වතු රත්තුන් දි හ ති බ ව හ ච තු ස රත් ්‍ය කරන ප්‍රකාශක ක න් ්‍රි ුණ ස් තව සේරුණනුවර න්ස් ේතව තිබෙනවා කියෙන නිදියට අමතරව ීතික්ෂව එකසි පනහක් පොලසිේවිට සෙල දිනානටම සයයි තනතුර ලබාද පිළිමඳව තුරතු . න අරන අපි අවසසාන වශයෙන් ලංකාදීප පුවත් පතටෙම පලාත්පාලන චන්ද ක්‍රමේ සමමාලෝචෂනයට ත්‍රිපපුද්ගල කමිටුවක් පත්කිරීම පිබඳව ලංකාදීපියය අද පුවත්වාර්ථාවක් ගෙන විත්තිබෙනවා. එවගේ ආපනය සරසියේ ඇතුව සිද්ධ පාදක කරගනිමින් උතුරු නැගිනි ප්‍රදේශ රැස්ක ජනජීවිතේ ඒයාඩල වන තරමට වවෙද සල්වසාදමින් හර්තාල් ්‍යාපාරයක් ක්‍රියාත්මක වුණ ඒ පිමඳව චයප සහිතම වර්තා කල තිබෙනවා ලංකාදීප පුවත් පත. එමන අපි යනවාකෙට විරාමය පෙත විරාමී අනතුරුව අද පිළිස්සඳර සමග මුණ ගැම පිසදරෙන් අප ුණගැසිනට බලාපුොත්තුවවෙන්නේ සකච්චාකරට බලාපොරොත්තුවෙන්නේ කොලබ දිසාප්‍රතිය ප්‍රදපාස රත්න ැතිතුමන් සමඟ. දෙනපතා අලු ත්්‍රේඩිියය සහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක ලික් කර සත TV සබස්කරබ් කරන්න. අලු ත්‍රීඩියෝ ගැන මුල්ලන්න දැනගන්න මෙම සේනෝ කලි් කරන්න.